ඔබ ඔබට ලැබුණු මේ ජීවිතය ගැන ඔබේ ලැබීම ගැන වෙන යම් කිසි දෙයක් පිළිබඳව හෝ දුකකින් ඉන්නවා නම් පසුතැවීමකින් ඉන්නවා නම් ඔබට සිදු වුණ සහ ඔබගෙන් සිදු වුණ යම් කිසි වැරද්දක් ගැන කලකිරීමකින් ඉන්නවා නම් ඔබේ හිත හදා ගන්න ඔබේ සිත නැවතත් ශක්තිමත් කර ගන්න අලුත් පිබිදීමකින් ජීවිතයට මුහුණ දෙන්න අලුත් පුද්ගලයෙක් බවට පත් වෙන්න මුළු ලෝකෙම ජයගත හැකි පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ ඉතාමත් සුබවාදී වදන් පෙළට සවන් දී ඔබේ ජීවිතය නැවත ජයග්‍රාහීව අරඹන්න මේ විශ්වයේ ජීවතන අනන්ත ප්‍රමාණ වූ සත්වයින් අතර ජීවීන් අතර ඔබ ඉතාමත්ම වාසනාවන්ත පුද්ගලයෙක් ඉතාම කලාතුරකින් හම්බ වෙන අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා ඒ මේ මනුස්ස ජීවිතයකට එන්න ඔබ මේ වීඩියෝ එකට මේ මොහොතේ සමන් දෙමින් සිටිනවා නම් ඔබට මේ මොහොතේ මේ කියන දේවල් වැටහෙනවා නම් බොහෝ විට ඔබට කිසිම අඩුපාඩුවක් නැති ඉතා වටිනා මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙනවා ඔබ දුප්පත් වෙන්න පුළුවන් ඔබ පොහොසත් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබ මධ්‍යම පාන්තික කෙනෙක් වෙන්න පුළුවන් මේ කොහොම වුණත් ඔබ ජීවිතය මෙතනින් එහාට ලස්සන කරගන්නවද ශක්තිමත් වෙනවද ඔබ දියුණු වෙනවද කියන එක තීරණය කරන්නේ ඔබමයි ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට ශක්තිය බලය තියෙන්නේ ඔබේ අතේමයි ඔබට අඩුපාඩු වලින් තොර පංචේන්ද්‍රයන් සහිතව ඉපදෙන්න ලැබිලා තියෙනවා නම් ඒ දේ ගැන ඔබ අනිවාර්යයෙන්ම සතුටු විය යුතුයි සහ ඔබ පින් ඇති පින් කළ පුද්ගලයෙක් බව ඔබ තීරුම් ගත යුතුයි ඊට අමතරව ඔබට මෙච්චර කාලයක් ජීවත් වීමට ලැබීමම මහා වාසනාවක් කරපු පින්වල ප්‍රතිඵලයක් ඒ කියන්නේ ඔබ මහා පින් ඇති අයෙක් සංසාරයේ පින් කළ පුද්ගලයෙක් ඒ කියන්නේ මේ විශ්වයේ ඉන්න අනන්ත ප්‍රමාණ වූ ජීවීන් සත්වයින් අතර ඔබ ඉතාමත්ම වාසනාවන්ත පුද්ගලයෙක් කියන එකට කිසිම සැකයක් නැහැ අපි හිතමු යම් කිසි විදියකින් ඔබට යම් කිසි අඩුපාඩුවක් ඔබේ ජීවිතේ පංචේන්ද්‍රයන්ගේ හෝ යම් කිසි ආකාරයක දෙයක් තියෙනවා කියලා ඔබ එසේ තිබුණා වුණත් මා මේ කියන දෙයක් ඔබට වටහා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඔබට යම් කිසි ධර්ම කාරණාවක් ඇසීමට හෝ තේරුම් ගැනීමටවත් හැකියාවක් පවතිනවා නම් අඩුම තරමේ ඔබ මේ මනුෂ්‍ය ජීවිතේ යම් කිසි හෝ සැපයක් මේ දක්වා විඳලා තියෙනවා නම් එයම ඔබ ලැබූ භාග්‍යයක් ඒ වගේම මෙතනින් එහාට මේ ලැබපු මනුෂ්‍ය ජීවිතේ සැප සම්පත් තවදුරටත් වැඩි කර ගැනීම හිමත් නැත්නම් ඔබේ ඊළඟ ජීවිතේ තවත් සාර්ථක කර ගැනීම පවා රැඳිලා තියෙන්නේ ඔබේ අතේමයි ඔබ මේ දැන් කරන කියන දේවල් මතම තමයි මෙතනින් එහාටත් ඔබට උදව් කළ හැක්කේ ඔබටම පමණයි ඔබ නැවත ඔබේ වැඩ අරඹන්න ඔබේ තිබුණු අඩුපාඩු වලට ඔබ අභියෝග කරන්න. මිනිසියෙක් සතුව තිබෙන ඒ විභව ශක්තිය ඒ පුදුමාකාරයි. අපේ භෞතික ශරීරයට කල නොහැකි අති විශාල වූ කාර්යයන් ප්‍රමාණයක් ඔබේ මිනිස්ය සිතට කල හැකි. ඔබේ අධ්‍යාත්මික ශක්තියට කල හැකි. ඔබ මේ විශ්වය තුල අනන්ත ප්‍රමාණ වූ කාලයක් අභියෝග වලට මුහුණ දෙමින් පරාජය වෙමින් නැවත දිනමින් මේ මනුෂ්‍ය ජීවිතයට පැමිණලා තියෙනවා අභියෝග රාශියකට මුහුණ දීලා ජය අරගෙන තමයි ඔබ මේ තැනට පැමිණුනේ ඉතින් ඒ අතිවිශාල වූ විශ්ව ශක්තියත් විභවයත් ඔබ තුළ මේ මොහොතේ ගබඩා වෙලා තියෙනවා අනිවාර්යෙන්ම ඔබ ඒව අවදි කරගන්න අවදි කරගෙන මේ මනුෂ්‍ය ජීවිතේ ජයග්‍රහණය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් ඒ ශක්තිය යොදවන්න ඔබගේ පරාජය ඔබ ලේසියෙන් බාර ගන්න එපා. ඔබට කළ නොහැකි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබගේ ගැලවුම් කරුවා ඔබමයි. ඔව්, ඔබට එය කළ හැකි. ඔබ ඔබටද අන් අයටද ආශිර්වාදයක් වන ක්‍රියාවලම නිරතවන්න. ඔබ ඔබව දියුණු කර ගන්නවා අතරම අන් අය වෙනුවෙනුත් යහපතම සිදු කරන්න. හැබැයි ඔබ ඔබව විශ්වාස කළ යුතුමයි. ඔබ ඔබව වටහාගත යුතුමයි ඔබේ යටි සිතේ සැඟවුණු ශක්තියට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුමයි
ඒ සඳහා ඔබ මට බෑ මට නැහැ කියන සිතුවිලි සම්පූර්ණයෙන්ම යටපත් කරගත යුතුයි. ඔබට ලැබී ඇති දේ ගැන ඔබ සතුටු විය යුතුයි. ඔව් මම ඒක කරනවා. ඔව් මම දිනනවා. මට ඒක කරන්න පුළුවන්. මම මේ ලෝකයට වැදගත් පුද්ගලයෙක්. මම මේ ලෝකයට සුබවාදී දෙයක් දෙන පුද්ගලයෙක්. අභියෝග ඉලක්ක පසුපස හඹා යන එක මගේ පුරුද්දක්. කිසිම දෙයක් උත්සාහ නොකර මම අතහරින්නේ නැහැ. මම වාසනාවන්ත කෙනෙක්. මා හට වටිනා දේවල් ගොඩක් ලැබිලා තියෙනවා මේ ජීවිතේ. මට මේ ජීවිතේ වටිනා දේවල් ගොඩාක් ලැබිලා තියෙනවා. මට ලැබිලා තියෙන වටිනා කාලය මම නිස්කාරණේ නාස්ති කරන්නේ නැහැ. මම සිදු කරන්නේ යහපත් දේවල්ම පමණයි. මම මටත් මගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මගේ ගමටත් මගේ රටටත් මේ ලෝකයටත් ඉතාම වටිනා පුද්ගලෙක්. අවසාන වශයෙන් මම මේ මුළු විශ්වයටමත් ඉතාම වටිනා පුද්ගලෙක්. මම මේ ලෝකයටම යහපතම සිදු කරනවා. මම දිනෙන් දින මගේ අරමුණු ඉලක්ක බලාපොරොත්තු දිනා ගන්නවා. මම අන් අයටත් ඒ අයගේ අරමුණු බලාපොරොත්තු ඉලක්ක සපුර ගන්න සාක්ෂාත් කර ගන්න උදව් කරනවා. මම අනිත් අයටත් ආශිර්වාදයක් බවට පත් වෙනවා. මේ ආකාරයෙන් මේ සුභවාදී සිතුවිලි දිනපතාම ඔබ ඔබේ සිතට ලබා දෙන්න. ඔබටද අන් අයටද ඔබ ආශිර්වාදයක් බවට පත් වෙන්න. ඔබටත් නොදැනීම ඔබ ඔබේ දියුණුව සාර්ථකත්වයට එවිට ළඟා වේවි. ඒ ගැන කිසිම සැකයක් ගැටලුවක් ඔබ තියා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් ඔබේ සිත සෑම විටම සුභවාදී සිතුවිලි වලින් පුරවාගෙන ජීවිතයට මුහුණ දෙන්න. ඔබට ජය. ඔබට තෙරුවන් සරණයි.